හාමුදුරනේ දැන් අපි එදිනේ අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ හැම එකම දෘෂ්ටියක් කියලා එදිනෙදා වැඩවලදී සාමාන්‍යයෙන් බලන එකද කරන්න ඕනේ. මම කියන්නේ මෙහෙමයි. මේ ප්‍රැක්ටිස් කියන්නේ දැන් මෙහෙමනේ. දැන් ඔබ හිතන්නකෝ දැන් ඔබ ක්‍රිකට් කණ්ඩායමක ඉන්නවා කියලා. දැන් ඔබ ප්‍රැක්ටිස් කරන්නේ ඇයි? ක්‍රිකට් හොඳට ප්ලේ කරන්න. හරි මාක් කරේ. මැච් එක දිනන්නනේ. හරිද? හරි දැන් දෙන්නෙක් ඉන්නවා. දැන් කණ්ඩායම් දෙකක් ඉන්න. එක කණ්ඩායමක් මැච් එකක් තියෙනවා. මැච් එක තියෙදි මේගොල්ලෝ කරන වැඩේ පාටි දාලා මැච් එක ගැන කිසිම අදහසක් නැහැ. ඒගොල්ලෝ වෙන වෙන වැඩ කර කර ඉන්නවා. පොඩි මේගොල්ලෝ දිනීම ගැන ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් නැහැ. ඒගොල්ලන්ට ඉති ස්ට්‍රෙස් එකකුත් නැහැ, පීඩනයකුත් නැහැ. හැබැයි වෙන කණ්ඩායම උදේ ඉඳන් අවශ්‍ය වෙනකම් ප්‍රැක්ටිස් කරනවා, දඟලනවා, මහන්සි වෙනවා. මොකද ඒගොල්ලෝ දිනීම ගැන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම නැත්නම් අර මං කිව්ව විදිහට තව කෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දැන් විභාගයක් තියෙනවා ලබන මාසේ. මෙයා දඟලගෙන පාඩම් කරනවා, රෑ ඉදි වෙනකම් පාඩම් කරනවා, අමතර පන්ති වලට යනවා. මෙයා ලොකු වෙහෙසක් ගන්නවා මේකද. එතකොට ඒකටත් අපි කියන්නේ ප්‍රැක්ටිස් කරනවා කියලානේ. හරිද? ඒ කියන්නේ විභාග ලියන්න එයා ප්‍රැක්ටිස් කරනවා. එතනදී එයා කරන්නේ මොකද? මේ විභාග ලියන්න ප්‍රැක්ටිස් කරනවා, වෙන මොනවද නෙමෙයි. හරිද? ඇයි විභාග ලියන්න ප්‍රැක්ටිස් කරන්නේ? විභාගේ තියෙන බවක් ඒක ගානකුත් නැහැ. මිනිහා වෙන වෙන වැඩවල යෙදෙනවා. මේ අර ටෙලි නාට්‍ය බලනවා, ෆිල්ම් බලන්න යනවා, යාළුවත් එක්ක රවුම් ගහන්න යනවා. මිනිහට එහෙම කිසි පීඩනයක් නැහැ. ඇයි යාට මොකද තියෙන්නේ? දිනන්න බලාපොරොත්තුවක් නේ. හරි දැන් ඔබ නිවන් දකින්නේ කොහොමද කියලා මම ඉන්නේ අහුව. ඔබ නිවන් දකින්නේ අර දෙවනි කෙනෙක්. දිනන්න ඕනේ කෙනාටයි ප්‍රැක්ටිස් එකක් තියෙන්නේ. දිනන්න ඕනේ ඕනේ නැති කෙනාට ප්‍රැක්ටිස් එකක් නැහැ. හරි මාර්ගය නේද හඳුනන. ඔව් දිනන්න ඕනේ නැති කෙනාට ප්‍රැක්ටිස් එකක් නැහැ. ප්‍රැක්ටිස් එකක් නැති වෙනකොට ඔහු දිනන. දිනන්න ඕනේ කෙනාට මම ඔබෙන් ඇහුවා අර දෙන්නගෙන් වැඩියම සතුටෙන් ඉන්නේ කවුද කියලා. කවුද සතුටෙන් ඉන්නේ? ප්‍රැක්ටිස් දැන් නැති කෙනා. එහෙනම් හරිද? වැඩියෙන් නිදාසෙ ඉන්නේ කවුද? ප්‍රැක්ටිස් දැන් නැති කෙනා. මේ උපමායි මම කියන කතාව තෝරගන්න. ප්‍රැක්ටිස් එකක් කරන්නේ අපි යමක් ලබා ගැනීම සඳහා. යමක් බලාපොරොත්තු වෙන කෙනාට තමයි ප්‍රැක්ටිස් එකක් තියෙන්නේ. යමක් බලාපොරොත්තු වෙන්නේ නැති කෙනාට ප්‍රැක්ටිස් එකක් නැහැ. ලෝකයාගේ අර්ථයෙන් ඔහු පරාජය වූයේ, හැබැයි අනිත් අර්ථයෙන් අපි නිර්වාණයට සාපේක්ෂව ගත්තොත් ඔහු ජයග්‍රහකයි. නෑ ලෝකයා මම කියන්න හැදුවේ දැන් ලෝකයාට සාපේක්ෂව දිනන්න උවමනාවක් නැතිගෙන ලෝකයාට සාපේක්ෂව පරාජිතයෙක්ද නැද්ද? පරාජිතයෙක් දිනන්න උවමනාවක් නැතිගෙන ඔව් දිනන්න උවමනාවක් නැතිගෙන ඕ පරාජිතයෙක් නේ. එහෙනම් ඒ ලෝකයාට සාපේක්ෂව ඒ කියන්නේ දැන් මම මේ හොඳට කතා මෙන්න මේ කතාව තෝරගන්න. හරිද? දැන් දැන් ඔබ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ නිවන් දකින්න කියලා උගාක් මහන්සි වෙනවා, බණ අහනවා. මේ දැන් මේක ඇත්තටම එක සූත්‍රයක් තියෙනවා මේ කතාව. ඔය ත්‍රිපිටකය ඇතුළේම තියෙන සූත්‍රයක් තියෙනවා මේ කතාව. ආන්දරවල දෙන්නේ කිටියලු. හරිද? එක්කෙනෙක් දෙය නම් අවශ්‍ය වෙනකන් උත්සාහ කරනවා, භාවනා කරනවා, එක එකව කරනවා. මහා පීඩනයක උදේ නම් අවශ්‍ය වෙනකන් ඉන්නවා. රෑත් නිදි මරාගෙන
මේවා කරනවා. දැන් ඒ කුටියෙම ඉන්නවට තව හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු කරන වැඩි හොඳට කාලා බීලා නිදිලු. පැහැදිලිද මම මේ කියන්න හදන කතාව? දැන් ඒ හාමුදුරු කෙනෙක් රැත් නිදි මරාගෙන දවාලෙත් එක මොහොතක් නවත්තන්න නැතුව මහන්සි වෙනවා අර කියන විදිහට ප්‍රැක්ටිස් කරනවා එක එක විදිහට මේවා කරලා නිර්වාණය හොයනවා. අනිත් හාමුදුරුවෝ හොඳට කාලා බීලා නිදි. කාලවිල නිදි දවස වැඩි හරියන්නේ නිදි කිසිම මේ මොකක්වත් නිර්වාණය වෙන්නේ මොකක්වත් කරන බව පේන්නේ නැහැ. වෙන වෙන වැඩ කරන හැබැයි නිර්වාණය වෙන්නේ වැඩක් කරන බව පේන්නේ. දැන් එහෙම ගිහිල්ලා අර අනිත් හාමුදුරන්ට මේක අන්තිමට බලන් ඉන්න බැරි තරමට තරහ ගිහිල්ලා ඕක බුදුහාමුදුරුවෝ එක්ක කතා කරා. කතා කරාම පස්සේ කියනවා උඹේ කුටියේ ඉන්න උඹේ අනිත් සගයා මේ වෙනකොට සියල්ල අවසන් කරලා ඉවරයි කියලා. හැබැයි උඹට තාම අවසානයක් නැහැ. උඹට තාම ගමනක් යන්නේ. ඒ කතාව හරි ගැඹුරුයි. හැබැයි හරි සරලයි. ඒ කියන්නේ ඔබ යමක් කරන කම ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට යම් කිසි මමත්වයක් තියෙනවා. ඉතින් මේ එතකොට මේ ප්‍රැක්ටිස් එක කියන එක හරියට ඒ වගේ එකක්. ඉතින් මම අර උපමාවෙන් කියන්න හදපු කතාවෙන් ගත්තොත් දැන් ඔබ දැන් පිරිසක් එක්ක එකතු වෙලා දැන් භාවනා කරනවා නිවන් දකින්න කියලා යනවා. ඔහොම යනකොට දැන් කවුරු හරි ඔබේ ඉන්න ඒ කණ්ඩායමේ දැන් ඇත්තටම දැන් ඔබලා නිවන් දකින්න යන්නේ කණ්ඩායමක් විදියට තනියෙන් යන්න ඒකට බයයිනේ. දාලා ඒකෙත් කවුරු හරි කෙනෙක් ඉස්සලා අර 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 අපි මුට්ටිය දානවා වගේ එක්කෙනෙක් ඉස්සරහට තල්ලු කරලා බලනවා. ඒ වගේනේ කරන්නේ දැන් දනු. ඉතින් ඔය අතරේ කාට හරි කෙනෙක් උනන්දුව අයින් වෙලා ගිහිල්ලා නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? හිතුව ඔබට උනන්දුව නැති වුණා කියලා. උනන්දුව අයින් වෙලා දැන් අනිත් අය වගේ මේ දඟලන්නේ. එතකොට මොකද කරන්නේ වටේ ඉන්නේ? මොකද කියන්නේ? මාර්ගය අතහැරලා කියලා. අතහැරලා බණිනවා. දැන් ඔහොම කිය මොකද වෙන්නේ? මේමයි කියලා ආයේ ඔබ මේව කරා. එහෙම කරනකොට ඔබට ආයේ හිතෙනවා. ආයි බය හිතෙනවා. බය හිතෙලා ආයි මොකද කරන්නේ? ආයි මාර්ගයට යනවා. මාර්ගය ට්‍රයි කරනවා. ප්‍රැක්ටිස් කරනවා. දැන් ඔබ හැබැයි ඔබ එතන හිතුවද පොඩ්ඩක් කල්පනා කරලා ඇයි මට බය හිතුනේ? ඇයි මම බය වුනේ? තේමල් අන්න ඒ වෙලාවේදී බය නැති වෙච්ච කෙනා තමයි ඒ වෙලාවේදී බය නැති වෙච්ච කෙනා තමයි නිදහසේ. ඔකද ඔව් තමන්ගේ ආරක්ෂාව කියන එකවත් ඔහු ඒ කියන්නේ තමන්ව රැකගන්න කියන තැනට නෙමෙයි ඔහු එන්නේ. ඉතින් අපි මේ මම අර කිව්ව විදිහට මේ 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 සාමාන්‍ය ලෝකයේ තියෙන මිනිස්සු තණ්හා දෙකකින් පීඩා විඳිනවා. එකක් තමයි භව තණ්හා, අනිත් එක විභව තණ්හා. පිරිසක් උත්සාහ කරනවා මේක කොහොම හරි අල්ලගෙන රැකගෙන ඉන්න. තව පිරිසක් උත්සාහ කරනවා කොහොම හරි මේකෙන් ගැලවිලා විනාශ වෙලා අයින් වෙලා යන්න. බොහෝ දෙනෙක් නිර්වාණය විදිහට අර්ථ දක්වන්නේ විභව තණ්හාව. විභව තණ්හාව තමයි නිර්වාණය විදිහට අර්ථ දක්වන්නේ. උන් සියලු දෙනාම ගේම අර්ථ දැක්වීම තියෙන්නේ නිර්වාණය විදිහට විභව තණ්හාව. ඒ කියන්නේ මේ ගැලවෙන්නේ කොහොමද කියන ගැලවීම කියන කතාව ඇතුළත්. දැන් සමහර කට්ටියක් එහෙම නැහැ. දැන් ඔබේ යාළුව මිත්‍රයෝ ඇති නිවන් දකින්න වගේ එනවා යම් කියලා ඔන්න ආඳුරු කෙනෙක් ඉන්නවා නිවන් දකින්න වගේ යම් යහඳුරුත් එක බණ ඇහුවා නිවන් දකින්නවා වගේ කෝ පැත්ත පලාතේ ඉන්නේ නැහැ. ඒ ගැන කතා කරනකොට පැල්ලා දුවනවා. මොකද උන්ට ඕනේ මේකින් ගැලවෙන්න මේ මේක කොහොම හරි අල්ලගෙන බදාගෙන තව මොනහල් ටිකක් කරගෙන තමයි ඉන්නේ. ඒ වගේම තව පිරිසක් ඉන්නවා කොහොම හරි මේක මොනාරි ක්‍රමයකින් මේ ගැලවෙන්නම කියලා හදන නිසා. අන්න ඔය දෙකම තෝරගත්තු කෙනා තමයි මධ්‍යස්ථ වෙන්නේ. අන්න ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කරන වැඩක් නෙමෙයි. ඔය දෙපැත්ත තෝරගන්න එක. ඔහුට භවතන්නහවත් නැහැ විභවතන්නහව. ගැලවෙන්න උමනාවකුත් නැහැ. අල්ලගන්න උමනාවකුත් නැහැ. මම සාමාන්‍ය හැමදාම ඇත්තටම මං උනත් මේ තනිකරම මේ මාර්ගයේ මේ දවස පුරාම ඇලිලා ගෙලිලා ඉන්න ඇත්තටම කෙලස් එක තමයි ඉතින් තාම සාමාන්‍ය ජීවත් වෙන්නේ. සෑහෙන මේ අර සාමාන්‍ය ක්‍රියාකාරකම් එක තමයි. ඒ වුණාට මාර්ගය මේ නෑ ඔක මම මෙහෙම කතාවක් කියන්නම්කෝ. ඇත්තටම නිර්වාණය කියන එක හම්බෙන්නේ මුරණ්ඩු මිනිසුන්ට විතරයි.
මුරන්ඩු මිනිස්සුන්ට විතරයි නිර්වාණය කියනක හම්බෙන්නේ. නැත්තම් ඔබ උඟක් වෙලාවට කරන්නේ වැනෙන එකනේ. ඒ කියන්නේ දැන් ඔබ යාළුවෝ හරි අම්මා හරි තාත්තා හරි මොනා හරි කිව්වම ඒ පැත්තට වැනෙනවා. ඒ කියන්නේ දැන් ඔබ අදිසිය දැන් දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔබ දැන් ඔබ සත්‍ය සොයාගෙන යනවා. දැන් සත්‍ය සොයාගෙන ඔබ යනකොට දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔය පැත්තට යන්න එපා දැන් පොඩ්ඩක් මේ ටිකක් බලපන් මේ යුතුයකම් ටිකක් විශ්ලේෂ කරලා හිටපන් මේ 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 කාරණා ටිකක් ඉවර කරලා ඊළඟට පොඩ්ඩක් බලපන් කිව්වන් පස්සේ ඔබ වැනෙනවානේ. ආ පැහැදිලිද? පැහැදිලි නෑ. ඒ වැනෙන ස්වභාවයක් තියෙනවානේ. පැහැදිලිද? අන්න ඒ වැනෙන ස්වභාවය දැන් දැන් මෙහෙම ගන්නකෝ. දැන් ඔබ දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඔබ අඳුරන හොඳ ඔබේ මුරණ්ඩු යාළුවෙක්. හරිද? ඒ මුරණ්ඩු යාළුවෙක් ඉන්නවා දැන් ඔබ සාමාන්‍ය මොකක් හරි කියන්න හදනකොට කියන්නේ ඔකට කියලා වැඩක් නෑ වගේ එකකින් නේ ඉන්නේ කියලා වැඩක් නෑ කියලා තේරුමක් නෑ කියලා ඔබ කිව්වත් කරුණු පැහැදිලි කර කරත් නැතත් ඌට ඕන වැඩේ කරගෙන යනවා එයාට වැඩිය මේවා කරන්න දඟරන්නේ හැබැයි තව කරගෙන ඉන්නවා පොඩ වැනෙන කෙනෙක් ඉන්නවා නම් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඔවුත් එක්ක කතා කරලා මේවා කරලා ඔව් කොහොම හරි ඔබේ කොටට දාගන්න හරිද ඉතින් එතකොට ඉතින් ඔබ ඔබ මුරණ්ඩු කෙනෙක් නම් වෙන්නේ ඔබ ඔබව දාලා ඔවුන් චිත්‍රපටියක් හදන්නේ නැහැ. ඒ වගේම ඔබ එක එක කෙනාගේ චිත්‍රපටවල අංගපාන යන්නේත් නැහැ. මං කියනවා ඇහෙනව නේද ඔබ සිළු දෙනාට? මොකද විදුලිය විසන්දි වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඇහෙනව සවන්නස. එතකොට දැන් ඔබ මුරණ්ඩු කෙනෙක් නම් ඔබ එක එක කෙනාගේ මේ ඒ කියන්නේ දැන් ඔබට හිතෙනවා දැන් සත්‍ය හොයාගෙන යනවා ඒ අතරේ ඔබට මේ කියන්නේ ඔබ මුරණ්ඩු නොවන ඔබ වැනෙන සුළු කෙනෙක් වෙනවා නම් ඔබ කරන්නේ ආ නෑ මම මේ අරයා පවුනේ එයාගේ ෆිල්ම් එකෙත් මම පොඩක් රඟපාලා ඊට පස්සේ මම මේ මේ වැඩේ අතාරිනවා ඊට පස්සේ අරයාගේ එයා බලාපොරොත්තු වෙන චරිතෙත් මම රඟපානවා මෙයා බලාපොරොත්තු වෙන චරිතෙත් රඟපානවා ඔබ එක එක කෙනාගේ චරිත ටික රඟපාපා ඉන්න අන්තිමට මුළු ජීවිත කාලෙම ඔබ නළුවෙක් විදිහටම මැරිලා යනවා හැබැයි ඔබ මුරණ්ඩු වෙනකොට ඔබ කාගේවත් චරිත රඟපාන්න යන්නෙත් නෑ ඒ අය ඔබ ඔබ ඔවුන්ගේ චරිතේ රඟපායි කියලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරොත් අමාරු වෙරිණ ඔවුන්ම තමයි. ඉතින් ඒ වගේ ඔබ ඔබගේ තුන දින මේ මුරණ්ඩුකම කියන එක මම මේ කියන එක සාමාන්‍ය මේ ඔබ අහලා තියෙන සම්ප්‍රදායික බණවල නෑ මේ කියන කතා. මේ මුරණ්ඩු ආයත විතරයි සත්‍ය කියන එක විවෘත වෙන්නේ. මොකද ඔවුන් කඩාගෙන යන ආයි වැනි වෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ තියෙන එකක් ඔබ දැන් කිව්වා එදිනෙදා ජීවිත ටිකක් තියෙනවා මේ කෙලස් ටිකක් තියෙනවා අපි කියලා. ඉතින් ඒක වැඩි හරියක් ඔබ කරන්නේ ඔබට ඕනි වැඩි නෙමෙයි තව කවුරු හරි සතුටු කරන්න. කරන රංගපෑමක් විතරයි ජීවිතේ කියන්නේ. ඒක හරියට තෝරගන්න. එනහම ඒක බය නැතුව ඒක කඩාගෙන එන්න අර අතුලාන්තයේ ලොකු හයියක් තියෙනවා. Bumping out dari ini. Tengah. Tengah sama. Betulah itu Amin Naham itu. Oh. Amin Naham itu adalah nama kita. Ika nama Midaag ini dia kalau itu tak kerla iwara vela ini. Kala. Mehemai. Kala. Otana mehemai. Jangan. Oka. ඔක හරි සාපේක්ෂකයක් වතන තියෙනවා ඒ කියන්නේ අවසානයක් ඇතයි කියලා සිතන තුරු ඔබ ගැලවීමක් ඇතයි කියලා සිතන තුරු
ඒ වගේම මොකක් හරි ඒකට අහු වෙලා කියලා හිතන තුරු ඒ කියන්නේ බොහොම සරලව කිව්ව සංසාරයේ තියෙන තුරු නිර්වාණය පවතිනවා සංසාරයේ කියන එකේ මුලාව තෝරාගත් කල්හි නිර්වාණයද මුලාව බවට පත් වෙනවා හරිද ඒ කියන්නේ ගැලවීම කියන එක කියන එකක් තිබෙන තුරු උට මාර්ගයක් තියෙනවා උට අවසානයක් තියෙනවා ගැලවීම කියන එක සහ මේ පැත්තෙන් ගැලවෙන්න හදන කියන එකේ දෙපැත්තෙම මුලාව තෝරාගත් කෙනෙකුට අවසානයකුත් නැහැ උට මාර්ගයකුත් නැහැ මාර්ගයක් නොමැති නිසා උට වැඩිමකුත් නැහැ එතකොට අවිද්‍යාවට සාපේක්ෂවම තමයි කලයුත්තක් තියෙන්නේ විතාවිනාති දැන් අපට අවිද්‍යාව සහිතයිනේ. ඉතින් අවිද්‍යාව සහිත නම් අපට කලින්පත් තියෙන. ඒක තමයි. හැබැයි ඒ කලයුත්ත කරන්න යන්න කලින් ඔබ අනිත් පැත්තට හැරිලා අවිද්‍යාව මොකද කියලා තෝරගන්න. ඒකෙන් දැන් ඔබට කරන්න හිතෙනවා නු හුඟක් දේවල්. දැන් කරන්න හිතිලා ඔබ යන්න බලාපොරොත්තු වෙන යම් කිසි ගමනාන්තයක් තියෙනවනේ. ගමනාන්තයක් තියෙනවා සහ ඔබ ඒ කියන්නේ ඔබ කලයුත්තක් කරන්න හදන්නේ ඔබ යමකින් ගැලවිලා පැනලා දුවලා පැනලා යන්නනේ සහ යම් කිසි දෙයක් අල්ලගන්නනේ යන්නේ ඔය දෙපැත්ත තෝරගන්න ඔය දෙපැත්ත තෝරගන්න තෝරගන්න එක තමයි ඔබ කරන්න ඕනේ එහෙම නැතුව ඔබ දැන් මේ ඔබට දැන් හැඟෙන මේ දේ කරන එක නෙමෙයි ඒක කරලත් ඔබට තෝරගන්න පුළුවන් මොකද ඒක ඔබ මහන්සි වෙලා දඟරලා ඒක කරලා 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 ඒක ඒක මේ හරියට අර කියන්නේ ඒක දුෂ්කර ප්‍රතිපදා කරලා 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 ඔබ ඒක තනික තෝරගන්නවා මම මේ තේරුමක් නැති වැඩක් තමයි මේ කොමිස්ස දවසක් කර කර හිටියේ මේ වැඩෙන් මම බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ එතකොට එතනද ඔහු නැවතිලා බලනවා එතකොට මොකද්ද මේ ඇත්තටම මම මේ හොයන දේ ඇත්තටම තියෙන එකක්ද එහෙම නැත්නම් මම මේ ගැලවෙන්න හදන දේ ඇත්තක්ද කියලා ඔහු හොයන්න පටන් ගත්තා එහෙම හොයන්න නැති තාක්කල් මේ දෙපැත්ත තියෙනවා. ඒ කියන්නේ මේ අවිද්‍යාව සාපේක්ෂව මේ දෙපැත්තම තියෙනවා. එහෙමයි තාම මේක තමා තුළම තියෙන ගැටලුවක් වගේ තේරුම් යනවා පස්සේ. ඉතින් ඇත්තටම මෙතන වෙන්නේ විසඳුමම ගැටලුවක් එනවා. ඔබ බලාපොරොත්තු වෙන විසඳුමම තමයි ඔබගේ ගැටලුව. හරි. සමාතුලම ප්‍රශ්නේ තියාගෙන පිට මේ ඔව් කතාව අන්තිම සරලයි කියන්නේ ඒ සරලත්වයේ බය වෙන එක තමයි තියෙන අර මම එක වෙලාවක දේශනකදී සඳහන් කරා වගේ තෝරා ගන්න නෙමෙයි අමාරු පිළිගන්නයි අමාරු එහෙමයි තෝරා ගැනීම පහසුයි පිළිගැනීම අපහසුයි අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අර ඉස්සෙල්ල පැහැදිලි කරපු කාරණේ ස්වාමීන් වහන්ස අර අපි දරදඬු මානසිකත්වයක් තද තීරණ ගන්න පුද්ගලයෙක් කියන කතාවේදී ස්වාමීන් වහන්ස ඒ තද තීරණ ගන්නවා කියන එකත් එයා හිතේ හදාගන්න ස්වභාවයක් නේද ස්වාමීන් වහන්ස එතකොට එයා මම තද තීරණ ගන්න වෙනෙන තීරණ ගන්න හැමති තද තීරණ ගන්නවා කියන එක ඒකද එතකොට වීරිය කියන එකෙන් අදහස් කරන්නේ ඒකද කෙනෙක් තද තීරණ ගන්නවා කියන එක රඟපාන්න කියොත් ඒක වෙන්නේ නැහැ හ්ම් එනවාද එහෙමයි ඒක නැචරල් නෑනේ නැචරල් නෑ ඔව් එහෙමයි හම්තනේ එනවාද මං කියන්නේ එහෙමයි හම්තනේ ඒතර වීරිය ඇත්තරම වීරිය කියන එක අපිට ඒක කියන එක ඒකත් එක්ක සම්බන්ධයක් නැද්ද වීරය කියන එක නෙමෙයිද මුරණ්ඩු කෙනෙකුට මුරණ්ඩු වෙන්න වීරයක් අවශ්‍ය නැහැ වීරයක් අවශ්‍ය නැහැ මුරණ්ඩු නැති කෙනෙකුට මුරණ්ඩු වෙන්නයි වීරය අවශ්‍ය පැහැදිලිද එහෙමයි සරි හැබැයි එතන එයා ඒක එයාගේ ලෝකයක් හදාගන්න නැතුව ඒක හදාගන්න නැතුව දිවි යුතුයි නේද අවසර ඔව් ඕක දැන් වෙන කෙනෙක්ගේ පැත්තට දාන්න නැතුව තමන්ගේ පැත්තට දාලා බලන්න ඔව් එහෙමයි ඉස්සර බලන්න තමන් මේ වැරෙන්න චරිතයක්ද කියලා බලන්න අර මං එක එක
මහිතන් කලින් මම දේශනාව කර විස්තර කරා අර මේ කතාව අරගෙන අර මේ බූරුවගේ කතාව එහෙමයි බූරුවක් දැක්කගෙන යන පවුලේ කට්ටිය අම්මයි තාත්තයි පුතයි එහෙමයි මතකයි ඒ වගේ චරිතයක්ද කියලා බලන්න එතකොට දැන් එතනදී ඔබ ඒක දැක්කොත් තමන්ගේ වැරෙන ස්වභාවය දකින්නවනේ එහෙමයි ඒ වැරෙන ස්වභාවය තෝරගත්තු කෙනෙකු නිදහසකට ලක් වෙනවා ඒක තෝරගත්තු කෙනෙක් වැරෙන ස්වභාවය තෝරගත්තු කෙනෙක් එහෙමයි. තේ වැනෙන බව තෝරගත්තද කියන්නේ. එහෙමයි. එතකොට ඔහු ඔයා වෙලා ඉන්නේ. මන් තුල මෙහෙම වැනෙන ස්වභාවයක් ඉන්නවා මම මේ එක එකා කියනවට අහු වෙනවා. එහෙමයි. මේ පැත්තට කරන් පස්සේ මම මේ පැත්තට යනවා මේ පැත්තට යනවා. අන්න ඒ ස්වභාවය හරි ඔබ දකින්න ඕනේ. ඒක හරි තෝරගන්න ඕනේ. එහෙමයි. මොකද අරවන් හැම වෙලාවම කියන කතාවක් තමයි නිදහස් වීමේ මාර්ගය ඒ කියන්නේ ඔබ නිදා රෝගයෙන් නිදහස් වීමේ පළමු පියවර තමයි රෝගයක් ඇති බව පිළිගැනීම සහ රෝගයක් ඇති බව දැනගැනීම. එහෙමයි සර්. ස්වයංනාංශ දැන් මේ මුරණ්ඩ කුමාරි හයිය හරි දැනගෙන ඉන්නකොට කාලයත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ ස්වයංනාංශ මුරණ්ඩ කම කියන්නේ මේ මාතාවිද හයියක් නේ ස්වයංනාංශ ඔබ කියන අදහසින් නෙමෙයි මම මේ මුරණ්ඩ කම කියන වචනේ මේ ගන්න හරිද දැන් ඔබ සත්‍ය සොයාගෙන යන කෙනෙක් නම් සත්‍ය සොයාගෙන යන කෙනාට මේ අතරමඟ තියෙන සීනි බෝල දීලා රවට්ටලා ආයි හරවලා මෙහෙම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද ਉਹ යන මේ මාර්ගයේ ਉਹ යන ගමන් කරනවා. ඔබේ ඉලක්කය වෙන්නේ ਉਹ ගමන් කරනවා. වැනෙන කෙනෙක් නම් අරකට කරලා මේකත් කරලා ඒ ටිකත් කරලා ඒ කියන්නේ හැම වෙලාවෙම ඔවුන්ගේ ජීවිත තුළ දිනන දෙබිඩි චරිතයක් දෙපැත්තක් තියෙනවා. ඔබ දෙපැත්තම පරිස්සම් කරන්න හදනවා. අර ටිකක් පරිස්සම් කරන්න හදනවා මේ ටිකක් පරිස්සම් කරනවා. මුරණ්ඩු චරිතයක් නෝක මොකක් හරි එක පැත්තක් තෝරගන්නවා. ඔහු සමාඩ වැරදි පැත්ත තෝරගන්නවා වෙන්න පුළුවන්. හැබැයි වැරදි පැත්ත තෝරගත්තත් ඔහු ඒ වැරදි පැත්තට 100%ක් අවංක වන නිසා ඔහු ඒ වැරදි පැත්ත තියෙන වැරද්ද ඔහු තෝරගන්නවා. ඒක රෙස්පොන්සිබල් නේ ඔහුගේ තීරණයට 100%. දැන් ඔබ කරලා ඔබ කරන ඔබේ ජීවිතයේ තියෙන එක තමයි මේ අම්මා කිව්ව හින්දා කරා එනත ආරය කිව්ව හින්දා කරා කියලා ඔබගේ ජීවිතේ වගකීම වෙන කෙනෙකුට දාන. ඔබගේ ජීවිතයේ තියෙන සියලු ඒවට ප්‍රශ්නේ වෙන කෙනෙකුට දාන. ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන හාමුදුරු හරියට බණ කියපු නැති නිසා. ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන ළමයින්ගේ යුතුකම් තියෙන නිසා. ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන වෙන මොකක් හරි ගැටලුවක් නිසා කියලා හැම වෙලාවෙම වැරද්ද එළියට දාන. නෑ සොයනාසේ ඔය එහෙම වැරද්ද එළියට දාන්නේ නැතුව මේ මම කියන්නේ මේ අර තීරණය නැත්තම් හයිය කියන එක මේ අනිත් නිකන් අර ඒ සම්බන්ධයෙන්ුත් මේ නිකන් මේ උත්සාහයක් ගන්න නැතුව වීරියක් ගන්න නැතුව ඉන්නකොට යම් කිසි කාලයක් එක්ක ඔක වෙන්න පුළුවන් නේද මම ඔබෙන් මෙහෙම එකක් අහන්න ඔබ යම් කිසි තීරණයක් ගන්නකොට ඔබ ඇනලයිස් කරනවද නැද්ද ඔබ හිතනවද නැද්ද ගොඩක් වෙලාවට මේ කන්සෙප්චුවල් තින්කින් ගැන නෙමෙයි මේ සොයන්නාස කියන්නේ නෑ මම කියන්නේ මෙහෙමයි ඒ දැන් මම කියන මේ සමහර දේවල් කියලා ඉවරයි දැන් හරිද ඒක තේරුම් නැති ඉඳන් මේ ආපෝවාපෝ මේ අතට ආයි අතට බැලලා ආයි මේ කියෝගෙන ඉන්නේ පැහැදිලි ඔව් දැන් ඕනි ටික මේ කෙලවර කියලා ඉවරයි හැබැයි ඒක වෙනකොට තියෙන මේ අඩිවල මේ පොඩ්ඩක් මෙහෙම කරකෝ පොඩ්ඩක් උඩට ගන්න බලනවා ඔව් සොයනාංශ එතකොට දැන් මේ කෙනෙක් ඉන්න බෑයිද මෙහෙම මේ
දැඩි විශ්වාසයක් තියෙනවා එයාට. හැබැයි දැන් නැති වුණාට මම මෙහෙම මෙන් සාම් කිසි කාලෙකින් මේක වෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙන්න බෑද කෙනෙකුට? මොකක් කියන්නේ? සියලු දේම එක පාට හරි අතාරින්න. මෙතන හොඳට තෝරගන්න සමහර වෙලාවට ඔබ මම මේ කියන අතහැරිම භෞතිකය ඇතුලෙන් තෝරගන්න යනවා නම් මේක වැරද්දක් කියලා. අනේ අනේ එහෙම නෙමෙයි සොයනස් මං කියුවේ. ඔබ විශ්වාසය කියන්නේ අදහස් කරේද? ඒකෙන් සොයනස් දැන් නර මම බලලා තියෙනවා මම චරිතය හැඩගස්සන්න යන්නේ නැති ඩිසිප්ලින් කරන්න යන්නේ නැති එකනේ. එතකොට මේ දක්වා මට දැනෙච්ච දෙයක් තමයි බය කියන එක නැත්තම් ඇන්සයිටි ඔය ඔක්කොම අඩු වුණේ නිකන් වැඩිපුර උත්සාහයක් ගන්න නැතුව නිකන් හිටපු හින්දා. එතකොට මම දැනුත් ඉන්නේ කිසිම උත්සාහයක් ගන්න නැතුව ඉන්න එකක් තමයි කරන්නේ. එතකොට උත්සාහයක් ගන්න නැතුව ඉන්නකොට මට දැනෙනවා මේ දැන් හැම දෙයක්ම අර මේ සියලු දේ ටිකක් වෙනස් වෙවි යනකොට ඒ විදිහට අර හයිය කියන එකත් එයි කියලා අන්න එහෙම එකක් තියෙනවා. නයිද හයියෙන් හයිය කියන එක නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. ඔව් නේ සනසෝ. ඒක නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. ඒක බලාපොරොත්තු වෙන්න ඕන එකක් නෙමෙයි. ඔබලාගේ පැත්තෙන් මම හැම වෙලාවෙම කියන්නේ අර කලින් කියපු එකම තමයි. ඔබලා දැනට ආයාසයෙන් මුකුත් අතහරින්න යන්නත් එපා, ආයාසයෙන් මුකුත් අල්ලගෙන ඉන්නත් එපා. ඕකේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරි ඔබලා එකක් කරනවා. ඒ කියන්නේ ආයාසයෙන් ඔබලා අතහරින්න යන්නේ. ඒක හරි. හැබැයි ඔබලා දෙවෙනි එක කරන්නේ මොකද්ද? ආයාසයෙන් අල්ලන්නේ. එහෙම එක කරන්නෙත් නෑ සොයන්න. ඒක නොකර ඒක ඒක කරන්නෙත් නෑ. ඒ කියන්නේ ආයාසයෙන් අල්ලන් ඉන්නවා කියන වැඩේ ආයාසයෙන් අල්ලන් ඉන්න එපා කියලා මම කියනවනේ. ඒ වැඩේ ඕගොල්ලෝ කරන්නේ නෑ. ආයාසයෙන් අතහරින්න එපා කිව්වන් පස්සේ හරි ආන්දුල කෙනෙක්වත් හරි එහෙනම් හරි කියලා ඕගොල්ලෝ එකපාර එකට එකඟ වෙලා එහෙනම් මං ආයාසයෙන් මුකුත් අතහරින්නේ නෑ කියලා ඔයගොල්ලෝ එතනට යනවා. අපේ මම ඔයගොල්ලන්ට කියනවා ආයාසයෙන් අල්ලන් ඉන්නත් එපා. අපි ඔබ එතනට යන්නේ. මට දැනෙන්න සොයනස් එහෙම තමයි මම ඉන්නේ. හැබැයි මම ඉතින් ඔබට දැනෙන දේවල් වලට වැඩිය රැවටෙන්නේ පස්සෙච්චර. ආහ් හරි සොයනස් බොහොම මං කියපු කතාව ඔබට තේරුණා නම් ඔබ මාව මගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් නෑ. ඔව් නේ සොයනස් ඇත්ත මට තේරෙනවා. ඔව් සොයනස් ඔව් බොම්පින් සොයනස්. ස්වාමීන් වහන්ස ඔව් අර මුරණ්ඩු වෙනවා කියන එක ඒ කියන්නේ ඒක අර මේ ඊගොයිස්ටික් විදිහට මුරණ්ඩු වෙන්නත් පුළුවන් කෙනෙක්. ඒතර දැන් වහන්සේ අදහස් කරේ ඒ කියන්නේ දැන් අර අපි කියන්නේ දෘෂ්ටි වලින් දෘෂ්ටි අඩු වුණාම මුරණ්ඩු වෙන එකක් සහ ඊගොයිස්ටික් විදිහට මුරණ්ඩු ඒ කියන්නේ ඒ දෙක වෙනසක් තියෙනනේ සවිනාස්. ඔව් ඒ දෙක වෙනසක් තියෙනවා. දැන් ඔක ප්‍රශ්නේ තියෙන මට මේ සම්මතයේ භාවිතා කරන වචන ටිකමනේ පාවිච්චි කරන්න වෙන්නේ. ඔව් එතකොට සම්මතයේ භාවිතා කරන වචන වලට විවිධාකාර අරුත් තියෙනවා. ඒකෙන් හරි අරුත තේරලා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද දැන් දැන් මේ කියන කතාවම කෙනෙකුට විසක් වෙන්නත් පුළුවන්, කෙනෙකුට බෙහෙත වෙන්නත් පුළුවන්. ඒකත් හරියට තෝරගන්න. ඔව් මොකද දැන් ඊගොයිස්ටික් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් මුරණ්ඩු වෙන එකයි අර දෘෂ්ටිංගෙන් නිදහස් වීමෙන් එන මුරණ්ඩු වීමයි කියලා කියන්නේ තනිකර අර මම මෙහෙම කිව්වා මුරණ්ඩු සියල්ලෝම නිවන් දකින්න නැහැ කිව්වොත් ඒක හරි.
තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් අර ඔබ වහන්ස කිව්වේ දෙපැත්ත තෝරගෙන මධ්‍ය ප්‍රතිපදාවට මධ්‍යයට පත්වීම, එතකොට නිවන කියලා එකතන ගන්න බෑනේ. මධ්‍යම ප්‍රතිපදාව නිවන වෙන්නේ නැහනේ. ඔව්, මධ්‍ය කියන එකක් ඇත්තටම තියෙනවා කියන එකක් අදහස් වෙන්නේ නැහැ. අපි දෙපැත්ත තෝරගන්නවා. දෙපැත්ත තෝරගෙන මේ මැදක් තියෙනවා කියලා එකක් නැහැ. දැන් කවුරු හරි කෙනෙක් දෙපැත්ත තෝරගෙන මැද ඉන්න හදනකොටම ඔහු ඒක කරන්න ඕනේ ආයාසයෙන් මෙහෙසකින්ද නෙමෙයි. ඒක කරන්න ඕනේ ආයාසයෙන් සහ වෙහෙසකින්. මම එයා එතකොට මැද කියලා එකක් හදා ගන්නවා. මේ මේක තමයි මැද කියලා එයා මැද කියලා එකක් එයා මනෝමූලිකව මවා ගන්නවා. මවාගෙන එයා මැදට වෙලා ඉන්න හදනවා. එතකොට දැන් ඒක නිකන් මම උපමාවකින් කිව්වොත් දැන් යාර මජ්ජේ සූත්‍රයත් එක්ක ගන්නකොට කියන්නේ මැද තියෙන නිසාමනේ දෙපැත්ත ක්‍රියේට් වෙන එකක් වෙන්නේ. ඔව්, දැන් ඒක දැන් මෙතන මේ මැද කියන්නේ මේ මැද නෙමෙයි. දැන් මෙතන ඒක තමයි දැන් අපි කියුවේ මේ ලෝක සම්මතයේ පාවිච්චි කරන මේ වචන වලින් මේක විස්තර කරන්න ගියාම හරි හරි ගැටලුවක් වෙනවා. දැන් මෙතන මේ මැද කියන්නේ මේ මැදක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. දැන් මම ඕක උපමාවකින් කියන්නම්කෝ. දැන් මිනිස්සෙක් මනුස්සෙක් හිතනවා එයා ඉන්න කාමරයේ පොල්මනක් ඉන්නවා කියලා හිතනවා. හරිද? පොල්මනක් ඉන්නවා කියලා හිතලා දැන් එතකොට හොල්මනක් ඉන්නවා කියලා හිතුවොත් මෙයාට වැඩ දෙකයි කරන්න තියෙනවා. හරිද? අපි හිතමු දැන් නෑ අපි මෙහෙම ගමුකෝ. අපි හිතමු එයා කාමරේ ඉන්නකොට එයාගේ ඇඟට කවුරු හරි ගෙන දානවා මේ ලනු කෑල්ල. ලනු කෑල්ලක් දැම්මට පස්සේ එයා වැඩ දෙකක් කරනවා. එක්කෝ මෙයා මේ මේ කියන්නේ එයා ලනු කෑර දැම්මාම එයා හිතනවා සර්පේ තමයි ඉන්නේ කියලා. එක්කෝ මෙයා මේ සර්පයාගෙන් ගැලවෙන්න මෙයා පැනලා දුවන්නේ. හරිද? එහෙම නැත්නම් පොල්ලක් අරගෙන අර සර්පයාට ගහන්න ඕනේ. පැහැදිලි? දැන් මම මේ කියන කතාව තෝරගන්න. එතකොට දැන් ඔය ඔතනදී ඔය කතා දෙකම උනේ සර්පයා කියන එක තියෙන නිසානේ. දැන් සර්පයා තිබ්බොත් එක්ක සර්පයාට පොල්ලකින් ගහලා මරන්න ඕනේ. එහෙම නැත්නම් සර්පයාගෙන් බේරලා වැල්ලා එළියට යන්න ඕනේ. ඔන්න ඔය දෙක තමයි අන්ත දෙක. එහෙමයි. දැන් සුගක් වෙලාට එන ගොඩක් අය ගන්න මැද්දේ තමයි මොකද්ද මේ එහෙනම් සර්පයාගෙන් පැනලා යන්නෙත් නෑ සර්පයාට පොල්ලෙන් ගහන්න යන්නෙත් නෑ. ඒ වගේ මැද්දයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. දැන් කවුරු හරි කෙනෙක් මේකේ යථාර්ථය දකිනවා. යථාර්ථය දකිනවා ඇත්තටම මෙතන මේ සර්පේ කියලා එකක් නෙමෙයි මෙතන තියෙන්නේ රැවටීමක්. දැන් රැවටීමක් කියන එක තෝරගත්තට පස්සේ එතන යෙදෙන්නේ නෑ මේ සර්පයාට පොල්ලෙන් ගහනවා හරි. එහෙම නැත්නම් සර්පයාගෙන් පැනලා දුවනවා කියන කතාව ඒ දෙකේ දෙපැත්තේ යෙදෙන්නේ නෑනේ. එහෙමයි. එතකොට දැන් අර ලෞකික අර්ථයෙන් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ පොල්ලෙන් ගහන්න යන්නෙත් නෑ සර්පයාට. පැනලා දුවන්න යන්නෙත් නෑ. ඌත් එක්ක අර සහයෝගෙන් ඉන්නා වගේ තැනකට ඒ වගේ මධ්‍යයක් ගැනනේ. ඒ වගේ මධ්‍යයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මේ අතනදි දැන් මේ කතා වෙන දැන් මේ දෙපැත්ත තෝර සර්පයා කියන කතාව මොකද්ද කියලා තෝරගන්නවා. තෝරගත්තට පස්සේ ගහනවා කියන අන්තිකුත් නෑ පැනලා දුවනවා කියන අන්තිකුත් නෑ. දැන් ඔය දෙකේ මැද කියලා එකකුත් එහෙම එකකුත් නැහැ. ඇත්තම කිව්වොත්. හැබැයි දැන් ඕක ඔය කියන ස්වභාවය තෝරගන්න කියලා වචන ලෝකේ සම්මතය හැටියට වචනිකුත් නැති නිසා ආයිත් අපි වචනයක් ගන්නවා මධ්‍යම ප්‍රතිපදාව හරි මැදි පිළිවිස හරි මැද හරි කියලා. අපි දැන් වචන වලට මේක ගොඩනගලා කියන්න එපා. කියන්න ඕන හින්දා අපි ලෝක සම්මතය කියන මොකක් හරි ආසන්න වචනයක් අරගෙන කියනවා. කොමියුනිකේට් කරන්නේ. එහෙමයි සරණත්. පෙරවන් සරණයි. හොඳයි. එහෙනම් අදට අපි සාකච්ඡාව එහෙනම් අවසන් කරමු. හොඳයි.
එන සියලු දෙනාටම තෙරුවන් සරණයි යහපතක් වේවා.